ජනාධිපති දුරාපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනහමුවක් වත්තල නගරයේදී පැවැත්තුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියා. අපි කරපු සංවර්ධනයට රාජපක්ෂලාට පිළිතුරක් නැහැ. ඒ නිසා කතා කරන්නේ ජාතික ආරක්ෂාව ගැන. දවස් කීපයකට ඉස්සෙල්ලා ඇමරිකන් හමුදාව ගිහින් අල් බග්දාඩිව මරලා දැම්මා. තාම ඒ ගැන මහින්ද රාජපක්ෂ ස්තුතිය ප්‍රකාශ කරලා තියෙනවද? එක වචනයක් කියලා තියෙනවද? අන්න ඒකයි මං අහන්නේ. ඒ ගැන වචනයක් කියන්න බැරි නම් කොහොමද ජාතික ආරක්ෂාවක් කතා කරන්නේ? දැන් කනගාටු වෙනවා. ඇයි? ජාතික ආරක්ෂාව ආපහු ප්‍රශ්නයක් බවට පත් කරන්න බැරි වෙන නිසා. බග්දාඩි මැරුණා කියලා මේ කණ්ඩායම තාම නැති වෙලා නැහැ. ඒත් ඒක අවසන් කරන එක ලේසි. ඒක කරනවා නම් අපි ජාත්‍යන්තරය එක්ක එකට වැඩ කරන්න තියෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ රටට අවශ්‍ය කොන්ද කෙලින් තියාගත්ත නායකත්වයක්, ප්‍රශ්න ඉදිරිපත් වෙනකොට ප්‍රශ්න වලට මූණ දෙන්න පුළුවන් නායකත්වයක්, ගැටලු නිර්මාණය වෙනකොට ඒ ගැටලු වලට විසඳුම් ලබා දෙන්න පුළුවන් නායකත්වයක්. හැම ජනාධිපතිවරණයකදීම රැස්වීම පවත්වනවා, ඡන්දේ දෙනවා, දිනනවා. නමුත් ඡන්දේ දුන්නු ජනතාවට ජනාධිපතිවරයාත් සමග ඍජු සමදතාවයක් ඇති කර ගැනීමේ බරපතල ගැටලුවක් පහුගිය කාලයටම තිබුණා. මෙන්න මේ තත්ත්වය නිසා මම තමුන්නාන්සලාට කියන්න කැමතියි, මේ රටේ පිහිටා තිබෙන හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජනාධිපති සංවර්ධන ඒකකයක් මම ස්ථාපනය කරලා හැම මැතිවරණ බල ප්‍රදේශයකම හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම ජනතාවට පුද්ගලික දුක ඉදිරිපත් කරන්නට, පොදු යෝජනා ඉදිරිපත් කරන්නට මගේම වෙනම නිලධාරී කණ්ඩායමක් හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ස්ථාපනය කරලා අනිවාර්යෙන්ම පොදු ජනතාවගේ දුකට පිහිටවන ජනාධිපතිවරයා බවට පත්වන්නට මම ඇපකප වෙනවයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර ජනාධිපති දුරාපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජනහමුවක් කිරුළපන නගරයේදීද පැවැත්වුණා. ඊටද විශාල පිරිසක් සහභාගී වුණා. මෙහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, රටගෙන සිතා තම ප්‍රතිවාදියාට විවාදයකට ආරාධනා කළ නමුත් තවමත් ඊට ප්‍රතිචාර ලැබී නොමැති බවයි. මගේ ප්‍රතිවාදියාට මාත් සමග විවාදයකට එන්න කියලා. ඒ විවාදයකට එන්න කිව්වේ වෙන මොනවටවත් නෙමෙයි. ආගේවත් පුද්ගලික දේවල් ගැන කතා කරන්න නොවේ. මම විවාදයකට එන්න කිව්වේ රටේ ජනතාව ගැන හිතලා. ජනතාවට අවස්ථාව ලබා දෙනවා මේ අපි දෙගොල්ලොන්ගේ ප්‍රතිපත්ති, දර්ශනය, වැඩපිළිවෙල පිළිබඳව අපේ රටේ ජනතාවට හොඳ තක්සේරුවක් ඇති කරගන්නට. නමුත් මම කරපු අභියෝග සියල්ලක්ටම මේ වෙනතෙක් මගේ ප්‍රතිවාදියාගෙන් උත්තර ඇවිල්ල නැහැ. නමුත් කුක්කෝ දෙන්නේ දාලා තියෙනවා උත්තර බඳින්න. මට විවාද ඕන කුක්කෝ එක්ක නෙමෙයි, මට විවාද ඕන මගේ ප්‍රතිවාදියත් සමගයි.